Super Santabak. දෙදහස් විස්ස පාර්ලිමේන්තු මහමැතිවරණයේ චන්ත ප්‍රතිඵල ප්‍රකාශ කිරීම අද උදැසනින් අවසන් වුණා. එම චන්ත ප්‍රතිඵල සහ මනාප චන්ද ප්‍රතිඵල සමගින් ආරම්භ කරන්න සූදානම් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය. මම යුගන්ති මෛරිකා ප්‍රථමයෙන් දවසම සුංකල පුවත් සිරස්තල. 2020 මහමැතිවරණයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට 3-2ක අතිවිශිෂ්ට ජයග්‍රහණයක් තරඟකල සියලු දිස්ත්‍රික්කවල ජය පොදු ජන පෙරමුණට පොදු ජන පෙරමුණේ විශිෂ්ට ජයග්‍රහණයට ඇමරිකාව ඉන්දියාව නේපාලය ඇතුළු රටවල් රැසකින් සුබපැතුම් ලැබුණු ජනවරම ජනතාව වෙනුවෙන් නිසි ලෙස කැප කරන්න අනුනාහි විවරුන් ඉල්ලයි දිවයිනේ වැඩිම මනාපය අගමැති මහින්දට මනාප 527364ක් සමගී ජනබලවේගය මහමැතිවරණයේ දෙවන තැනට සජිත්‍ර කොළඹ 305744ක් මනාපය දෙයි එක්සත් ජාතික පක්ෂයට ඉතිහාසයේ ඉහළම පරාජයක් කිසිදු මන්ත්‍රී ආසනයක් දිනා ගැනීමට නොහැකි වෙයි එජාප නියෝජනය පාර්ලිමේන්තුවේ එක් ආසනයකට පමණක් සීමා වෙයි පරාජය හමුවේ ප්‍රතිසංවිධානයට සූදානම් එක්සත් ජාතික පක්ෂයෙන් නිවේදනයක් මහමැතිවරණයේ ප්‍රතිඵලය ගැන සෑහීමකට පත්වන්නේ නැහැ ජාතික ජනබල වේගය කියයි පරාජයට පත් වූවන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙනෙන්න එපා පක්ෂ නායකයින්ට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන කියයි Anugrahaya Coca-Cola 1-liter pack is 150 rupees to make your home dinner special. Denteshya Puad දෙදහස් විස්ස මහමැතිවරණයෙන් අති විශිෂ්ට වාර්තාගත ජයග්‍රහණයක් ලබා ගැනීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත් වුණා. ඒ සමස්ත මන්ත්‍රී ආසන 145ක් තමන් සතු කර ගනිමින්. ඉතාම වැදගත්කදී නිර්මාණය වූ සමග ජන බලවේගය මෙවර මහමැතිවරණයෙන් දෙවන ස්ථානයට පත්වන්නේ ශ්‍රී ලංකාවේ ඉපරෙනම ප්‍රබලතම දේශපාලන පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂයට දැවැන්ත පරාජයක් අත්කර දෙමින්. විස්සයි විස්ස පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 68,53,690ක් ලබා ගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළා. එය ප්‍රතිශතයක් ලෙස 59.09%ක්. ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙම විශිෂ්ට ජයග්‍රහණයත් සමගින් මන්ත්‍රී ධූර ආසන 128ක් පාර්ලිමේන්තුවේ දිනා ගැනීමට සමත් වුණා. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 29න් 17ක් දිනා ගන්නටද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත් වූ අතර සමස්තයක් ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් මන්ත්‍රී ධූර ආසන 145ක් දිනා ගැනීමටයි සමත් වුණේ. වසර ගණනාවක් ඉපැරණි පක්ෂ බොහොමයක් තිබියදී මෑතකදී පිහිටුවා ගනු ලැබූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙවර ලබාගත් මෙම මන්ත්‍රී ධුර ආසන සංඛ්‍යාව ඉතිහාසගත මන්ත්‍රී ධුර ආසන සංඛ්‍යාවක් ලෙසයි වාර්තා වන්නේ. එමෙන්ම මාස කිහිපයක් තුල නිර්මාණය වූ සමගි ජනබල වේගය මෙවර මැතිවරණයෙන් දෙවන ස්ථානයට පත් වුණා. සමගි ජනබල වේගය මෙවර මැතිවරණයෙන් ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 27,71,980ක්. ඒ ප්‍රතිශතයක් ලෙස 23.9%. මන්ත්‍රී ධුර ආසන 47ක් දිනා ගන්නට සමගි ජනබල වේගය සමත් වෙද්දී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 7ක්ද ඔවුන් දිනා ගත්තා. ඒ අනුව සමස්ත ලෙස මෙවර 2020 මහ මැතිවරණයේදී මන්ත්‍රී ධුර ආසන 54ක් දිනා ගන්නටයි සමගි ජනබල වේගය සමත් වෙති වෙන්නේ. මෙවර පැවති මහ මැතිවරණයේදී මන්ත්‍රී ධුර ආසන සංඛ්‍යාව අතින් තෙවැනි ස්ථානයට පත්වන්නට සමත් වන්නේ ඉලංගේ තමිල් අරසු කච්චි. ඉලංගේ තමිල් අරසු කච්චි ලබාගත් ඡන්ද සංඛ්‍යාව 327168ක්. ප්‍රතිශතයක් ලෙස 2.82ක් වන අතර මන්ත්‍රී ධුර ආසන 9ක් දිනා ගන්නට ඔවුන් සමත් වනවා. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයත් සමගින් පාර්ලිමේන්තුව තුන මන්ත්‍රී ධුර ආසන 10ක් දිනා ගන්නට ඉලංගේ තමිල් අරසු කච්චි සමත් වුණා. ජාතික ජනබල වේගය මන්ත්‍රී ධුර ආසන සංඛ්‍යාව අතින් සිවවන ස්ථානයට පත්වන්නේ ඡන්ද 445958ක් ලබා ගනිමින් එය ප්‍රතිශතයක් ලෙස 3.84ක්.
ජාතික ජනබලවේගය මන්ත්‍රීධුර ආසන දෙකක් දිනා ගන්නා අතර ඔවුන්ට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයත් සමගින් මන්ත්‍රීධුර ආසන තුනක් දිනා ගැනීමට හැකි වුණා. අහිල ඉලංගේ තමිල් කොංග්‍රස් පක්ෂය ඡන්ද 67,766ක් ලබා ගනිමින් මන්ත්‍රීධුර ආසනයක් දිනාගත් අතර ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයත් සමගින් ඔවුන් සමස්ත ලෙස පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීධුර ආසන දෙකක් හිමි කරගත්තා. ඊළම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඡන්ද 61,464ක් ලබා ගනිමින් 0.53% ප්‍රතිශතයක් වාර්තා කර ගනිමින් මන්ත්‍රීධුර ආසන දෙකක් දිනා ගැනීමට සමත් වුණා. මෙරට ජනාධිපතිවරුන් අග්‍රාමාත්‍යවරුන් ඇතුළු රාජ්‍ය පාලනය සඳහා ප්‍රබල දායකත්වයක් ලබා දුන් නායකින් ඇතුළු විශිෂ්ට දේශපාලඥයින් රැසක් බිහි කළ එක්සත් ජාතික පක්ෂයට මෙවර මැතිවරණයේදී 7 වන ස්ථානයට පත්වීමටයි සිදුව තිබෙන්නේ. ඒ ඡන්ද 249,435ක් ලබා ගනිමින් එය ප්‍රතිශතයක් ලෙස 2.15%. එක්සත් ජාතික පක්ෂයට මෙවර කිසිදු ආසනයකින් මන්ත්‍රී ධූරයක් දිනා ගැනීමට හැකි වුණේ නැහැ. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයේ පමණක් එක්සත් ජාතික පක්ෂයට හිමි වුණා. අපේ ජනබල පක්ෂය 8 වන ස්ථානයට මෙවර මැතිවරණයේදී පත්වන්නේ ඡන්ද 67,758ක් ලබා ගනිමින් අපේ ජනබල පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හිමි. එමෙන්ම තමිල් මක්කලේ විදුතලේ පුලිගල්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මුස්ලිම් ජාතික සන්ධානය, තමිල් මක්කලේ දේශීය කුට්ටණී සහ ඕල් සිලොන් මක්කල් කොංග්‍රස්, ජාතික කොංග්‍රසය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂවලින් එක් මන්ත්‍රීවරයෙකු බැගින් මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්ව තිබෙනවා. ඒ අනුව මෙවර මැතිවරණයේ සමස්ත ලෙස ඡන්දය ප්‍රකාශ කර ඇති ඡන්දදායකින් සංඛ්‍යාව 1,15,98,929ක්. එය ප්‍රතිශතයක් ලෙස 71.32ක්. එහිදී ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව 744,373ක්. තරඟකල සියලු දිස්ත්‍රික්ක තුල සියනසක පතුරුවමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය ලබා ගත්තා. 59.91% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් අප දැන් සූදානම් දිස්ත්‍රික්ක 22 තුල ඡන්ද ප්‍රතිඵල ඔබ වෙත සැකවින් ගෙනෙන්නට. මොනරාගල සමස්ත ඡන්ද ප්‍රතිඵලයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 208,193ක් ලබා ගනිමින් ආසන 5ක් මොනරාගල දිස්ත්‍රික්කයෙන් හිමි කරගත්තා. එමෙන්ම සමගි ජනබලවේගය මොනරාගල දිස්ත්‍රික්කයෙන් ඡන්ද 54,147ක් ලබා ගනිමින් එක් ආසනයකට හිමිකම් කියූ අතර ජාතික ජනබලවේගය ඡන්ද 11,429ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂයට එම දිස්ත්‍රික්කයෙන් ලබා ගැනීමට හැකි වූ ඡන්ද සංඛ්‍යාව ඡන්ද 3,494ක් පමණයි. යනෝ ජාතික ජනබලවේගයට සහ එක්සත් ජාතික පක්ෂයට කිසිදු ආසන මොනරාගල දිස්ත්‍රික්කයෙන් හිමි වූයේ නැහැ. එමෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 180,847ක් ලබා ආසන 4කට පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් හිමිකම් කියනු ලැබුවා. එමෙන්ම සමගි ජනබලවේගය ආසන 1ක් ලබා ගත්තේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය 47,781ක් ලබා ගනිමින් ජාතික ජනබලවේගය ඡන්ද 6,792ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂය පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ලබා ගත්තේ ඡන්ද 6,525ක් පමණයි. යනෝ ජාතික ජනබලවේගයට සහ එක්සත් ජාතික පක්ෂයට පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් කිසිදු ආසනයක් හිමි වූයේ නැහැ. මෙතර මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 188,779ක් ලබා ගනිමින් ආසන 4ක් ලබා ගත්තා. සමගි ජනබලවේගය ඡන්ද 73,955ක් ලබා ගනිමින් මාතලේ දිස්ත්‍රික්කයේ එක් ආසනයකට හිමිකම් කියනු ලැබුවා. ජාතික ජනබලවේගය ඡන්ද 7,542ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂය ඡන්ද 6,592ක් මාතලේ දිස්ත්‍රික්කයෙන් ලබා ගත්තත් එම පක්ෂ දෙකටම කිසිදු ආසනයක් මාතලේ දිස්ත්‍රික්කයෙන් හිමි වූයේ නැහැ. එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 331,573ක් ලබා ආසන 7කට එම දිස්ත්‍රික්කයෙන් හිමිකම් කියනු ලැබුවා. සමගි ජනබලවේගය ආසන 2ක් හිමි කරගත්තේ එම දිස්ත්‍රික්කයේ ඡන්ද 131,317ක් ලබා ගනිමින් ජාතික ජනබලවේගය ඡන්ද 14,033ක්ද එක්සත් ජාතික පක්ෂය ඡන්ද 12,168ක්ද ලබාගත් අතර එම පක්ෂ දෙකට කිසිදු ආසනයක් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් හිමි වූයේ නැහැ. මෙතර බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම දිස්ත්‍රික්කයේ ඡන්ද 309,538ක් ලබාගත් අතර ආසන 6කටද හිමිකම් කියනු ලැබුවා. සමගි ජනබලවේගය ඡන්ද 144,290ක් ලබාගෙන ආසන 3කට හිමිකම් කියනු ලැබුව අතර ජාතික ජනබලවේගය ඡන්ද 19,303ක්ද එක්සත් ජාතික පක්ෂය ඡන්ද 9,163ක්ද බදුල්ල දිස්ත්‍රික්කයෙන් ලබාගත්ාත් එම පක්ෂ දෙකටද බදුල්ල දිස්ත්‍රික්කයෙන් කිසිදු ආසනයක් හිමි වූයේ නැහැ. ත්‍රිකුණාමලයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව සමගි ජනබලවේගය එම දිස්ත්‍රික්කයේ ඡන්ද 86,394ක් ලබා ගනිමින් පෙරමුණගත් අතර එම දිස්ත්‍රික්කයෙන් ඔවුන්ට හිමි වූ ආසන සංඛ්‍යාව ආසන 2ක් ලෙසයි දැක්වෙන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයෙන්
චන්ද 68681ක් ලබාගත් අතර ඔවුන්ටද එක් ආසනයක් හිමි වුණා. ජාතික ජනබල වේගය චන්ද 2226ක් එම දිස්ත්‍රික්කයෙන් ලබාගත්ත් ඔවුන්ට කිසිදු ආසනයක් හිමි නොවූ අතර එක්සත් ජාතික පක්ෂයද චන්ද 1765ක් ලබා කිසිදු ආසනයක් එම දිස්ත්‍රික්කයෙන් ලබා ගත්තේ නැහැ. එමෙන්ම රත්නපුර සමස්ත චන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ චන්ද 446668ක් ලබාගෙන ආසන 8කට රත්නපුර දිස්ත්‍රික්කයෙන් හිමිකම් කියනු ලැබුවා. සමගි ජනබල වේගය චන්ද 155759ක් ලබා ගනිමින් ආසන 3ක් ලබාගත් අතර ජාතික ජනබල වේගය චන්ද 17611ක් ලබා කිසිදු ආසනයක් හිමි කරගත්තේ නැහැ. එක්සත් ජාතික පක්ෂයද චන්ද 12349ක් ලබා කිසිදු ආසනයක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් ලබා ගත්තේ නැහැ. මේ අතර කුරුණෑගල සමස්ත චන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය හිමි කරගත්තේ චන්ද 649965ක් ලබා ගනිමින් ඔවුන්ට හිමි වූ ආසන සංඛ්‍යාව ආසන 11ක්. සමගි ජනබල වේගයේ දිස්ත්‍රික්කයෙන් චන්ද 244860ක් ලබාගත් අතර ඔවුන් ආසන 4කටද හිමිකම් කියනු ලැබුවා. ජාතික ජනබල වේගය චන්ද 36290ක් ලබා ගනිමින් කිසිදු ආසනයක් එම දිස්ත්‍රික්කයෙන් ලබා නොගත් අතර එක්සත් ජාතික පක්ෂයද චන්ද 26770ක් ලබා එම දිස්ත්‍රික්කයෙන් කිසිදු ආසනයක් හිමි කරගත්තේ නැහැ. ලංකා පොදු ජන පෙරමුණ චන්ද 33424ක් ලබා එක ආසනයකට හිමිකම් කියූ අතර සමගි ජනබල වේගයේ දිස්ත්‍රික්කයෙන් චන්ද 28362ක් ලබා ගත්තත් ඔවුන්ට කිසිදු ආසනයක් හිමි වූයේ නැහැ. එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ එම දිස්ත්‍රික්කයේ චන්ද 833ක් ලබා ගත්තත් ඔවුන්ටත් කිසිදු ආසනයක් හිමි නොවූ අතර ජාතික ජනබල වේගයටත් චන්ද 348ක් ලබා කිසිදු ආසනයක් හිමි කර ගැනීමට මඩකලපුව දිස්ත්‍රික්කයෙන් අවස්ථාව හිමි වූයේ නැහැ. මේ අතර දිගමඬුල්ල සමස්ත චන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එම දිස්ත්‍රික්කයේද ජයග්‍රහණය කළ අතර එම දිස්ත්‍රික්කයේ සමස්ත චන්ද ප්‍රතිඵලය ලෙස දැක්වුණේ චන්ද 126012ක් ලෙසයි. ඔවුන් ආසන 3කටද එම දිස්ත්‍රික්කයෙන් හිමිකම් කියනු ලැබුවා. සමගි ජනබල වේගයේ එම දිස්ත්‍රික්කයෙන් චන්ද 122074ක් ලබාගත් අතර ඔවුන්ට හිමි වූ ආසන සංඛ්‍යාව ආසන 2ක්. එක්සත් ජාතික පක්ෂයේ එම දිස්ත්‍රික්කයෙන් චන්ද 6455ක් ලබාගත් අතර ජාතික ජනබල වේගය චන්ද 5060ක් ලබාගත්තා. එම පක්ෂ දෙකට දිගමඬුල්ල දිස්ත්‍රික්කයෙන් කිසිදු ආසනයක් හිමි වූයේ නැහැ. මේ අතර ශ්‍රී ලංකාවේ වැඩිම චන්දදායකින් සංඛ්‍යාවක් සිටින ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත චන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එම දිස්ත්‍රික්කයේද ජයග්‍රහණය කරනු ලැබුවේ චන්ද 807896ක් ලබා ගනිමින් ඔවුන් ගම්පහ දිස්ත්‍රික්කයේ චන්ද කොට්ටාස 13ම ජයග්‍රහණය කරමින් ආසන 13ක් හිමි කරගත් අතර සමගි ජනබල වේගය චන්ද 285809ක් ලබා ගනිමින් ආසන 4කට හිමිකම් කියනු ලැබුවා. ජාතික ජනබල වේගයේද ගම්පහ දිස්ත්‍රික්කයෙන් චන්ද 61833ක් ලබා එක ආසනයකට හිමිකම් කියූ අතර එක්සත් ජාතික පක්ෂයට චන්ද 28282ක් ලබා කිසිදු ආසනයක් හිමි කර ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයෙන් අවස්ථාව හිමි වූයේ නැහැ. මේ අතර මහනුවර සමස්ත චන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ චන්ද 477446ක් ලබා ගනිමින් මහනුවර දිස්ත්‍රික්කයේ ආසන 8කට හිමිකම් කියනු ලැබුව අතර සමගි ජනබල වේගය චන්ද 234523ක් ලබා ආසන 4කට එම දිස්ත්‍රික්කයෙන් හිමිකම් කියනු ලැබුවා. ජාතික ජනබල වේගය චන්ද 22997ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂයේ එම දිස්ත්‍රික්කයෙන් ලබාගත්තේ චන්ද 19012ක් පමණයි. ජාතික ජනබල වේගයට සහ එක්සත් ජාතික පක්ෂයට මහනුවර දිස්ත්‍රික්කයෙන් කිසිදු ආසනයක් හිමි වූයේ නැහැ. මේ අතර හම්බන්තොට සමස්ත චන්ද ප්‍රතිඵලයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ චන්ද 280881ක් ලබා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසන 6ක් ලබා ගත්තා. සමගි ජනබල වේගය චන්ද 51758ක් ලබා එක ආසනයකට හිමිකම් කියූ අතර ජාතික ජනබල වේගය චන්ද 31362ක්ද එක්සත් ජාතික පක්ෂයේ චන්ද 5017ක්ද එම දිස්ත්‍රික්කයෙන් ලබා ගත්තා. කෙසේ නමුත් එම පක්ෂ දෙකට කිසිදු ආසනයක් එම දිස්ත්‍රික්කයෙන් හිමි වූයේ නැහැ. එමෙන්ම පුත්තලම සමස්ත චන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ චන්ද 220566ක් ලබා පුත්තලම දිස්ත්‍රික්කයේ ආසන 5කට හිමිකම් කියූ අතර සමගි ජනබල වේගය චන්ද 80183ක් ලබා එම දිස්ත්‍රික්කයේ ආසන 2ක් හිමි කරගත්තා. ජාතික ජනබල වේගය චන්ද 9944ක් ලබා කිසිදු ආසනයකට හිමිකම් නොකියූ අතර එක්සත් ජාතික පක්ෂයද චන්ද 7985ක් ලබා එම දිස්ත්‍රික්කයෙන් කිසිදු ආසනයක් හිමි කරගත්තේ නැහැ. මේ අතර වැඩි අවධානයක් යොමු වූ කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත චන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ එම දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කළේ චන්ද 674603ක් ලබා ගනිමින් ඔවුන් හිමි කරගත් ආසන සංඛ්‍යාව ආසන 12ක්. සමගි ජනබල වේගය කොළඹ දිස්ත්‍රික්කයෙන් චන්ද 387145ක් ලබා ආසන 6කට හිමිකම් කියූ අතර ජාතික ජනබල වේගය චන්ද 67600ක් ලබා එක ආසනයකට හිමිකම් කියනු ලැබුවා. එක්සත් ජාතික පක්ෂයට එම දිස්ත්‍රික්කයෙන් ලබා ගැනීමට හැකි වූ චන්ද සංඛ්‍යාව චන්ද 30875ක් පමණයි. ඔවුන්ට කොළඹ දිස්ත්‍රික්කයෙන් කිසිදු ආසනයක් හිමි වූයේ නැහැ.
මෙතර වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ සමස්ත චන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ චන්ද 42,524ක් ලබා එම දිස්ත්‍රික්කයේ එක් ආසනයකට හිමිකම් කියූ අතර සමගි ජන බලවේගය චන්ද 37,883ක් ලබා එම දිස්ත්‍රික්කයේ එක් ආසනයකට හිමිකම් කියනු ලැබුවා. එක්සත් ජාතික පක්ෂය එම දිස්ත්‍රික්කයෙන් චන්ද 1316ක් ලබාගත් අතර ජාතික ජන බලවේගය එම දිස්ත්‍රික්කයෙන් ලබා ගත්තේ චන්ද 662ක් පමණයි. එම පක්ෂ දෙකට එම දිස්ත්‍රික්කයෙන්ද කිසිදු ආසනයක් හිමි වූයේ නැහැ. එමෙන්ම යාපනයේ චන්ද ප්‍රතිඵලය අනුව ඉලංගකේ තමිල් අරසු පක්ෂය එම දිස්ත්‍රික්කයේ චන්ද 112,967ක් ලබා දිස්ත්‍රික් ජයග්‍රහණය ලබාගත් අතර ඔවුන්ට හිමි වූ ආසන සංඛ්‍යාව ආසන 3ක්. අහිල ඉලංගකේ තමිල් කොංග්‍රස් පක්ෂය යාපනයේ දිස්ත්‍රික්කයෙන් චන්ද 55,303ක් ලබා එක් ආසනයකට හිමිකම් කියනු ලැබුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යාපනයේ දිස්ත්‍රික්කයෙන් චන්ද 49,373ක් ලබා එක් ආසනයකට හිමිකම් කියනු ලැබුව අතර ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය චන්ද 45,797ක් ලබා යාපනයේ දිස්ත්‍රික්කයේ එක් ආසනයක් හිමි කරගත්තා. මේ අතර මාතර සමස්ත චන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ චන්ද 352,217ක් ලබා ආසන 6ක් හිමි කරගත් අතර සමගි ජන බලවේගය චන්ද 72,740ක් ලබා එක් ආසනයක් හිමි කරගත්තා. ජාතික ජන බලවේගය චන්ද 37,136ක් ලබා කිසිදු ආසනයක් හිමි කර ගැනීමට සමත් නොවූ අතර එක්සත් ජාතික පක්ෂයද චන්ද 7631ක් ලබා මාතර දිස්ත්‍රික්කයේ කිසිදු ආසනයක් හිමි කරගත්තේ නැහැ. එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත චන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එම දිස්ත්‍රික්කයේද ජයග්‍රහණය කළේ චන්ද 430,334ක් ලබා ගනිමින් ඔවුන් එම දිස්ත්‍රික්කයේ ආසන 6කට හිමිකම් කියූ අතර සමගි ජන බලවේගය චන්ද 115,456ක් ලබා එක් ආසනයකට හිමිකම් කියනු ලැබුවා. ජාතික ජන බලවේගය ගාල්ල දිස්ත්‍රික්කයේ චන්ද 29,963ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂය එම දිස්ත්‍රික්කයෙන් ලබාගත්තේ චන්ද 18,968ක් පමණයි. එම පක්ෂ දෙකටද කිසිදු ආසනයක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් හිමි වූයේ නැහැ. එමෙන්ම කළුතර සමස්ත චන්ද ප්‍රතිඵලය අනුවද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එම දිස්ත්‍රික්කයේද ජයග්‍රහණය කළා. ඒ චන්ද 448,699ක් ලබා ගනිමින් ඔවුන් එම දිස්ත්‍රික්කයේ ආසන 8කටද හිමිකම් කියනු ලැබුවා. සමගි ජන බලවේගය එම දිස්ත්‍රික්කයෙන් ලබාගත්තේ චන්ද 171,988ක් පමණයි. ඔවුන් හිමි කරගත් ආසන සංඛ්‍යාව ආසන 2ක්. ජාතික ජන බලවේගය එම දිස්ත්‍රික්කයෙන් චන්ද 33,434ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂය එම දිස්ත්‍රික්කයෙන් ලබාගත්තේ චන්ද 16,485ක් පමණයි. එම පක්ෂ දෙකට කිසිදු ආසනයක් කළුතර දිස්ත්‍රික්කයෙන්ද හිමි වූයේ නැහැ. මේ අතර නුවරඑළිය සමස්ත චන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ චන්ද 230,389ක් ලබා ආසන 5කට හිමිකම් කියනු ලැබුවා. සමගි ජන බලවේගය එම දිස්ත්‍රික්කයෙන් චන්ද 132,008ක් ලබා ගනිමින් ආසන 3කට හිමිකම් කියූ අතර එක්සත් ජාතික පක්ෂය චන්ද 12,974ක්ද ජාතික ජන බලවේගය චන්ද 5,043ක්ද එම දිස්ත්‍රික්කයෙන් ලබා ගත්තා. කෙසේ නමුත් එම පක්ෂ දෙකට එම දිස්ත්‍රික්කයේද කිසිදු ආසනයක් හිමි වූයේ නැහැ. මෙ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත චන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ චන්ද 344,458ක් ලබා එම දිස්ත්‍රික්කයේ ආසන 7ක් හිමි කරගෙන තිබෙනවා. එමෙන්ම සමගි ජන බලවේගය චන්ද 119,788ක් ලබා එම දිස්ත්‍රික්කයේ ආසන 2ක් හිමි කරගත් අතර ජාතික ජන බලවේගය චන්ද 24,492ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂය එම දිස්ත්‍රික්කයෙන් ලබාගත්තේ චන්ද 8,254ක් පමණයි. එම පක්ෂ දෙකටම අනුරාධපුර දිස්ත්‍රික්කයේද කිසිදු ආසනයක් හිමි කර ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. බෙවර බහමැතිවරණයේ මනාප චන්දවලද විශාල වෙනස්කමක් දක්නට ලැබෙනවා. ඒ අනුව නවක මුහුණු රැසක් එක් එක් දිස්ත්‍රික්කයන්හි පෙරමුණකින තිබෙනු දක්නට ලැබුණා. අප දැන් යවන්නේ දිවයිනේ දිස්ත්‍රික් මනාප ප්‍රතිඵල වෙතයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප චන්ද ප්‍රතිඵලවලට අනුව ප්‍රථම ස්ථානයේ දිනා ගැනීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමත් වූ අතර ලබාගත් චන්ද සංඛ්‍යාව 527,364ක්. ජොන්ස්ටන් ප්‍රනන්දු මහතා දෙවන ස්ථානයට පත්වැත්තේ චන්ද 199,203ක් ලබා ගනිමින්, එමෙන්ම සමගි ජන බලවේගයෙන් තරඟවැදුණු නලින් බණ්ඩාර මහතා චන්ද 75,631ක් ලබා ගනිමින් සමගි ජන බලවේගයෙන් මෙවර පාර්ලිමේන්තුවට සුදුසුකම් ලබා තිබෙනවා. ජේ.සී. අලවතුවල අශෝක් අබේසිංහ සහ තුෂාර ඉඳුරිල් මහත්තුරුන්ද පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තේරීපත් වුණා. කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟවැදුණු සරත් වීරසේකර මහතා ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර ඔහු ලබාගෙන ඇති චන්ද සංඛ්‍යාව 328,092ක්. විමල් වීරවංශ මහතා දෙවන ස්ථානයේ පසුවන්නේ චන්ද 267,084ක් දිනා ගනිමින්. සමගි ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරඟවැදුණු සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා චන්ද 305,744ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරීපත් වුණා.
புத்தளம் දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලවලට අනුව ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තරඟවැදුණු සනත් නිශාන්ත මහතා වන අතර ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව 80082ක්. සමග ජන බලවේගී නියෝජනය කිරීමෙන් තරඟවැදුණු හෙක්ටර් අප්පුහාමි සහ නිරෝෂන් පෙරේරා යන මහත්වරුන්ද මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්ව තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලවලට අනුව ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් තරඟවැදුණු නාලක ගොඩ හේවා මහතා වන අතර ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව 325479ක්. ප්‍රසන්න රණතුංග මහතා දෙවන ස්ථානයට පත්ව ඇත්තේ ඡන්ද 316544ක් ලබා ගනිමින් සමග ජන බලවේගී නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟවැදුණු ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඡන්ද 110555ක් දිනා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබෙනවා. රංජන් රාමනායක හර්ෂණ රාජකරුණ කවින්ද ජයවර්ධන යන මහත්වරුන්ද මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලවලට අනුව ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් තරඟවැදුණු පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය වන අතර ඇය ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 297ක්. සමග ජන බලවේගයෙන් තරඟවැදුණු හේෂා විතානගේ වර්ණ ලියනගේ යන මහත්වරුන් සහ තලත අතුකූරල මහත්මියද මෙවර රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා තේරී පත්වී තිබෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලවලට අනුව ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තරඟවැදුණු දිලුම් අමුණුගම මහතා වන අතර ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව 171758ක්. සමග ජන බලවේගයෙන් තරඟවැදුණු රෞෆ් හකීම් මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 83398ක් වන අතර අබ්දුල් හලීම්, එම් වේලුකුමාර්, ලක්ෂ්මන් කිරියල් යන මහතුරුන්ද මෙවර පාර්ලිමේන්තුවට සුදුසුකම් ලැබුවා. කළුතර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් තරඟවැදුණු විදුර වික්‍රමනායක මහතා ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව 147958ක්. රෝහිත අබේගුණවර්ධන මහතා ඡන්ද 147472ක් ලබාගෙන තිබෙනවා. සමග ජන බලවේගයෙන් තරඟවැදුණු රාජිත සේනාරත්න මහතා ඡන්ද 77476ක් ලබාගෙන ඇති අතර කුමාර වෙල්ගම් මහතා ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 77083ක්. වන්නි දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලවලට අනුව සමග ජන බලවේගී නියෝජනය කිරීමෙන් තරඟවැදුණු රිෂාඩ් බදියුදීන් මහතා ඡන්ද 28203ක් ලබා ගනිමින් වන්නි දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් තරඟවැදුණු නාමල් රාජපක්ෂ මහතා ඡන්ද 166660ක් දිනා ගනිමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයට පත්වුණා. ඩීවි චානක, මහින්ද අමරවීර, චමල් රාජපක්ෂ, වෛද්‍ය උපුල් ගලපත්ති, අජිත් රාජපක්ෂ යන මහතුරුන්ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. සමග ජන බලවේගී නියෝජනය කරමින් තරඟවැදුණු දිලිප් වේදාරච්චි මහතා ඡන්ද 25376ක් ලබා ගනිමින් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් තරඟවැදුණු එස් එම් චන්ද්‍රසේන මහතා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව 139368ක්. චන්න ජයසුමන, උද්දික ප්‍රේමරත්න, ශහන් සේමසිංහ, දුමින්ද දිසානායක, එච් නන්දසේන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. සමග ජන බලවේගී නියෝජනය කරමින් තරඟවැදුණු ඉෂාක් රහමාන් සහ රෝහණ බණ්ඩාර යන මහතුරුන්ද මෙවර අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී බදුල්ල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කිරීමෙන් තරඟවැදුණු නිමල් සිරිපාලද සිල්වා මහතා ඡන්ද 141901ක් දිනා ගනිමින් ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා. සමග ජන බලවේගී නියෝජනය කිරීමෙන් තරඟවැදුණු වඩිවේල් සුරේෂ්, අරවින්ද කුමාර් සහ චමින්ද විජේසිරි යන මහතුරුන්ද පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. දිගමඩුල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් තරඟවැදුණු විමලවීර දිසානායක මහතා ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ ඡන්ද 63594ක් ලබා ගනිමින් සමග ජන බලවේගයෙන් තරඟවැදුණු එච් එම් එම් හැරිස් සහ ෆයිසල් මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා දිගමඩුල්ල දිස්ත්‍රික්කයෙන් තේරී පත්වී තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කිරීමෙන් තරඟවැදුණු වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඡන්ද 250118ක් ලබා ගනිමින් ගාල්ල දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා. සමග ජන බලවේගී නියෝජනය කිරීමෙන් තරඟවැදුණු ගයන්ත කරුණාතිලක මහතා සහ මනුෂ්‍ය නායකකාර මහතාද මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබෙනවා. යාපනය දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලවලට අනුව ප්‍රථම ස්ථානයට පත්වුණේ ඉලංකේ තමිල් අරසු කච්චි නියෝජනය කරමින් තරඟවැදුණු සිවිඥානම් ශ්‍රීතරන් වන අතර ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව 35884ක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තරඟවැදුණු අංගජන් රාමනාදන් ඡන්ද 36365ක් දිනා ගනිමින් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.
Kakal district came Manapa Pratipalavatanu, Chulaka, Poduchana Piruman, Yojani Krimi Tarakavedu, Kanaka Herat Mahata, Pratamastani Patwati Atre, Ulabakineti Chan the Sankava, Eklaksha Visi at the Huspansia Anu Dekak. Samakichan Balaviki, Yojani Krimin, Kabir, Hashim Saha, Sujit Pereira and Mahaturun, Mever Parliament to Teri Patuna. Matali district came Manapa Chanta Pratipalavatanu, Chulaka, Poduchana Piruman, Yojani Krimin Tarakavedu, Janaka Bandar Tenukun Mahata, Pratamastani Patwati Atre, Ulabakineti Chan the Sankava, Hate Tundahas Desia Anu Hayak. Samak Janbalaviki, Yojane Kermin, Rohini Kavirat Namahatmir, Chanta, Visihadahas Pansia, Suhatak Dinakanimin, Mever Parliament to Teri Patuna. Matra district came Manapa Pratipalaval Tanuva, Chulaka, Poduchana Piruman, Yojane Kermin Tarakavedu, Nipuna Ranaka Mahata, Pratamastani Patwati Atre, Ohulabakinati Chan the Sankava, Eklakshatis Ekdahas the Hayak. Samak Janbalaviki, Yojane Kermin, Mever Parliament to Teri Patwete, Buddhika Patrin Mahatavan Atre, Ohulabaga Chan the Sankava, Hathalis Hatradahas, Atasiatis Navyak. Monarakal district came Manapa Pratipalaval Tanuva, Pratamastani Patwete, Chulaka, Poduchana Piruman, Yojane Krimin Tarakavedu, Shashindra Rajapaksha Mahatai, Ohulabaginati Chan the Sankava, Eklakshi Hardahas Hatsi Visinavyak. Samak Janbalaviki, Yojane Krimin Tarakavedu, Dharma Seda Vijay Singh Mahata, Chanda Visidahas Haisi, Hatadeka Dinakanvin, Mever Parliament to Teri Patuna. Dorelia district came Manapa Chanda Pratipalaval Tanuva, Chulaka, Poduchana Piruman, Yojane Krimin Tarakavedu, Jeevan Tondaman Mahata, Pratamastani Patwati Atre, Ohulabakineti Chan the Sankava, Eklakshi, Navadahas Ekasia Panaspahak. Samaki Janabalaviki, Yojane Krimin Tarakavedu, Palli Digambar Mahata, Chanda, Asutundahas Tunsia had a deca Dinakanmin, Mever Parliament to Teri Patwati Benva. Polonnaruwa district came Manapa Pratipalaval Tanuva, Pratamastani Patwete, Chulaka, Poduchana Piruman, Yojane Krimin Tarakavedu, Matripala Sirisina Mahatavan Atre, Ohulabakineti Chan the Sankava, Eklakshi, Eklustahas Sikasitis Hatak. Samaki Janbalaviki, Yojane Krimin Tarakavedu, Kings Nelson Mahata, Chanda, Visidahas Tunsia Anu Dekak Dinakanimin, Mever Parliament to Teri Patwati Benva. Trikunamale district came Manapa Chanda Pratipalaval Tanuva, Samaki Janbalaviki, Yojane Krimin Tarakavedu, MS Taufik Mahata, Pratamastani Patwati Atre, Ohulabakineti Chan the Sankava, Hathalis Tundahas Hatsi Panas Navyak. Sri Lanka, Poduchana Piruman, Yojane Krimin Tarakavedu, Kapila Atukur Mahata, Chanda, Tistahas Panas Hayak Labakineti Benva. Ilanki Tamil Arsupakshi and Tarakavedu are some Bandan Mahata, Chanda, Visi Ekdahas Harasi Visi Dekak Dinakanmin, Mever Parliament to Tesukam Lebua. Bever Dedahas Visa Mahamatibrunin, Sri Lanka, Puduchan the Pyramune, Jatakalized to Mantra Turusadahas, Himikam Labine, Apek Shukan Namalekane, other dinner, Bethavan Commission somehow with a bar at the Etibaba, Nivetanak Nikut Karamin, Emma Pyramune, Pradahan Lekam, Nitija Sakre Kari of Sambahatas of the Han Karanaba. Swiss Parliament to Mativerne Pratipalanuma, Sri Lanka Podjana Peramuna, Jatikales to Mantri Dura Dahata, Himikaraganati Beneva, Eanua, Emma Pekshakin Gainam, other Sri Lanka Podjana Peramuna Visin, Mativerna Commission Sabaha Veta, Bar Dieti Bavai Vartavane, Eanua, Nitia Pilibanda, Gauruban with the Mahachari, GL Piris, Nitiknya Sagra Kariavasam, Hitabu Mahabanko Adipati, Varla Ganaka Dikari, Ajit Nivad Kabral, Janadipati Nitiknya Mohammed Ali Sabri, Janadipati Nitiknya Jayanta Vira Singha, Vishramika Guru Padeshika, Manjula Disana. Jesta Mahacharya Ranjit Bandara, Mahacharya Charita Herat, Samaja Kriyakari Gevindu Kumar Tunga, Hitapu Parliament to Mantri Mohammed Musamil, Mahacharya Tisavitarana, Engineeru Yadamini Gunavardana, Acharya Surendra Raghavan, Vyaparika Tiran Alas, Visesaknya Vaidya Sita Arambipula, Praveena Kalakarusa, Hitapu Parliament to Mantri, Jayanta Kataguda, Vyaparika Mohammed Falil Marjan, Yana Mahatma Mahatmingi Ndam, Melesa Mativerna Commission Sabaha Veta Bar Dieti Bavai, Sri Lanka Podjana Piramuna, Adanikut. Sri Lanka, Puduchana Piramuna with her, Labatun, Visist Chakrahanator, Janathipati, Gotape, Rajapakshamata Saha, Akra Mathe Mahindra Rajapakshamata, Janathavata, see a Gauravay Pudakarnulebua. Janathipati Gotabe Rajapakshamata, Mever Parliament to Mahamativaranidi, Sri Lanka, Puduchana Piramune, Vija Krahani, Taurukirim Sandha, Sahaya Palakale, Sialu Park Shikanta, Sia Prenahame Palakarati Beneva, Janathipati Vira, Sia Twitter Kinume, Satahanakabamin, Prakashukar City, Pasuke, Janathipati Varane, Taman Visin Idri Patkale, Sopa K. Dakma, Navatwara, Janapalin, Balat Mukakarimin, Mever Mahamativaranin, Sri Lanka, Puduchana Piramunta Labadun, Vija Krahanator, Taman Stuthia Palakarinabai, Matra Kramati Mahindra.
රාජපක්ෂ මහතාද මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට විශිෂ්ට ජයක් ලබා දුන් පාක්ෂිකයන්ට සිය ප්‍රණාමය පළ කර සිටියා. එමෙන්ම අග්‍රාමාත්‍යවරයා අද දින මාතෙට විශේෂ නිවේදනයක් ද නිකුත් කර තිබුණා. අග්‍රාමාත්‍යවරයා එම නිවේදනයෙන් දක්වා තිබුණේ අභියෝග මතින් නියම විජයග්‍රහණයක් උපදින බවයි. එමෙන්ම යුද්ධයේ ජය ගැනීම COVID-19 වසංගතයේ ජය ගැනීමෙන් ඉතා සාර්ථක මැතිවරණයක් පැවැත්වීමෙන් ලෝකයාට පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව සතු ශක්තිය හා ජනතාවගේ ශක්තිය බව අග්‍රාමාත්‍යවරයා එම නිවේදනයේ වැඩිදුරටත් දන්වා තිබුණා. ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම මෙරට තුල තහවුරු කිරීමට මෙම මැතිවරණ ජයග්‍රහණයත් සමගින් හැකිවන බව ලෝකයාට ඔප්පු වන බවද අග්‍රාමාත්‍යවරයා නිවේදනයෙන් දක්වා තිබුණා. ජයග්‍රහණයේ නඩතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය සැමරීම සඳහා තංගල්ල කාල්ටන් නිවසට පැමිණි ජනතාවට සිය ස්තුතිය පළ කර සිටියා. එමෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසල් රාජපක්ෂ මහතාද චන්ද දායකින්ට සිය ප්‍රණාමය පුද කර සිටියා. මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 2020 පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් විශිෂ්ට ජයක් අත්කර ගැනීමත් සමග පාක්ෂිකයන් සිය සතුට සමරනු ලැබුවේ මේ ආකාරයෙන්. ප්‍රතිඵල නිකුත් කිරීම අවසන් වීමෙන් පසු ජයගතා පරාජයට පත් වූ දේශපාලඥයන් මෙලෙස අදහස් පළ කළා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය බැලුවත් අපි 2010 පස්සේ තමයි මේ ජයග්‍රහණය ලබන්නේ. අපි මේ වගේම ජයග්‍රහණයක් 2010 මැතිවරණයේදී ලැබුවා යුද ජයග්‍රහණයෙන් පස්සේ. විශාල ජනතාවක් අපේ පක්ෂයේ කෙරෙහි විශ්වාසය තබලා අප වෙත සහාය පළ කිරීම ගැන අපි ඒ ජනතාවට අපේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා. විශේෂයෙන්ම ගාලු දිස්ත්‍රික්කයේ අපේ ජනතාව මාස ගණනක් තිස්සේ ඇදිච්ච මේ මැතිවරණයේදී විශාල කැපවීමකින් අපේ පක්ෂය වෙනුවෙන් කටයුතු කරා. ඉතාම ශක්තිමත් ජයග්‍රහණයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබාගෙන තිබෙනවා. අපි විශ්වාස කරනවා ජනාධිපතිතුමාගේ වැඩසටහනට මෙරට ජනතාව අනුමැතිය ලබා දුන්නා වගේම එම වැඩසටහන මාතෘභූමි යථාර්ථයක් බවට පත් කරමින් අපේ රට අපේ ජීවිත කාලය තුළදී සංවර්ධනයක් බවට පත් කිරීමේ සිහිනය අභියෝගය අපට ජය ගැනීමට හැකි වෙයි කියලා. අපි මේ මැතිවරණයට ඉදිරිපත් වුණා ඉතාමත්ම සාර්ථකව සංවිධානාත්මක මේ වැඩපිළිවෙල කරා වගේම අපිට දිස්ත්‍රික්කයේ සියලුම දෙනාගේ ජනතාවගේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ පූර්ණ සහයෝගයේ ශක්තිය අපි වෙත ලැබුණා. ඒ සම්බන්ධයෙන් අපේ පූර්ණ ස්තුතිය මේ වෙලාවේ පළ කරනවා. ජයග්‍රහණය ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු සියලුම කාන්තාවන් වෙනුවෙන් වෙච්ච ජයග්‍රහණය සදාකාලිකවම ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවත් එක්ක ඉන්නවා. මාතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ තීන්දුව පැහැදිලි. එක්සත් ජාතික පක්ෂය නෙවෙයි වැරදි, පක්ෂය අල්ලන් ඉන්න උදවියයි ඒ තත්ත්වය ඇති කරේ. නැවත හිතන්න වෙයි තවදුරටත් මේ දේ කරනවද, එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ සැබෑ උරුමකරුවන්ට පක්ෂය බාර දෙනවද කියලා. පහුගිය මාස 5ක ඉතාමත්ම දීර්ඝ වෙහෙසකර මැතිවරණ ව්‍යාපාරය ඇතුලේ අපේ කඳවුරේ අපේක්ෂකයන් වෙනුවෙන් ලබා දීපු සහයෝගයත් ඒ වගේම අපේ දිස්ත්‍රික්කයේ මැතිවරණ බල ප්‍රදේශ 7ම ජයග්‍රහණය කරවන්න සියලුම දෙනා ඒ ලබා දීපු ශක්තියට මේ දැවැන්ත ජයග්‍රහණයක්. තමගේ ජන බලවේගය දුරකථන ලක්නට සහ මාවිත ඡන්දය පාවිච්චි කරපු ගාල්ල දිස්ත්‍රික් ජනතාවට මගේ ගෞරවනීය ප්‍රසාදය ප්‍රණාමය පුද කරනවා. ඉතාමත්ම සාධාරණ නිදහස් මැතිවරණයක ප්‍රතිඵලය අපි නිහතමානීව පිළිගන්නවා. ජනතාවට දීපු කප්පරක් පොරොන්දු ඉටු කරන දිහා අපි ඉතාමත් හොඳින් බලාගෙන ඉන්නවා. අනාගතයේදී සමගි ජන බලවේගය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් රජයක් පිහිටවන්නට අවශ්‍ය සෑම විටකම පාර්ලිමේන්තු තුලත් මම මනාප ඉල්ලුවේ නැහැ කොතෙන්දිවත්. මනාපත් 80,000ක් මට දීලා තියෙනවා මං ඉල්ලුවේ නැතුව. ඉතින් ඒ ගැන මම සතුටු වෙනවා. අපිට විශාල වගකීමක් පැවරිලා තියෙනවා මේ වෙලාවේ. මේ යල් පැන ගිය ක්‍රමය අපි සියලුම දෙනා නැවතත් වෙනස් කළා ජනතාවට
රට හිතවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරලා මේ මැතිවරණ ක්‍රමයත් මේ සංශෝධනය කිරීම මම හිතනවා මේ රට වෙනුවෙන් කළ යුතු දෙයක්. ඉන්ඩිපෙන්ඩන්ට් ගෲප් 12ක් කිල්ලුවා. ඒත් අරමුණ තිබුණේ මාව පරදන්න ඕන කියලා. මම බුලත් කොළෙත් ඉල්ලලා දින්නා. අලියගෙත් ඉල්ලලා දින්නා. දැන් දුරකතනෙත් ඉල්ලලා මම දින්නලා තියෙනවා. මේ ලාංඡන ගැට්ටුවක් නෑ. අපිට අවශ්‍ය දේ මනුස්සකම. අපිට සතුරු වෙන්න පුළුවන් අපේ දිස්ත්‍රික්කය ඇතුලේ අපි ඒකබද විපක්ෂය නියෝජනය කරපු කණ්ඩායමක් විදියට තම ශිෂ්ට සම්පන්න මැතිවරණයක් කරා. මේක විශිෂ්ටසේම භයානක ඡන්ද ප්‍රතිපලයක්. මොකද ආණ්ඩුවට 3/2 බලයක් ලැබිලා තියෙනවා. ජනතාව සහ රටේ ප්‍රයෝජනයට වැඩ කරොත් එහෙම මේක විශාල ශක්තියක් වෙනවා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. මේ මාතර දිස්ත්‍රික්කය කිසිම කෙනෙකු නොසිතපු තැනකට ඔසවා තැබීම සඳහා මේ ලැබිච්ච ජනවරමින් කටයුතු කරනවා කියන වරන්දුවත් ලබා දෙනවා. ඉදිරියටත් ශක්තිමත්ද ජනතාවට යමක් වග කියන්න පුළුවන් යාන්ත්‍රණයක් බවට මේ යාන්ත්‍රණය පත් කරනවා. මේක මං හිතන්නේ ඉතිහාසයට එකතු වෙන වார்த்தාවක්. රට හැටියටත් අපි 3/2 ජනවරමක් ලබලා තිනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇදී. දූෂණයෙන් වීෂණයෙන් තොර කළුතර දිස්ත්‍රික්කයේ වැදගත් දේශපාලනය ක්‍රියාත්මක කිරීමට අපට හැකියාව ලැබෙනවා. ජාතික අවශ්‍යතා තීරුම් ගැනීම අතින් ලංකාවේ ජනතාවින් ඉතාම ඉදිරිගාමී අදහසක ඒ අනුව අපි මේ දැවැන්ත ජයග්‍රහණය ලැබුවා. යටිතලු පහසුකම් විශේෂයෙන්ම 100% කළුතර දිස්ත්‍රික්කයේ අපි ක්‍රියාත්මක කරන්න අධිකාරී ජනාධිපතිවත් අගමැති අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාත් එක්ක එකතු වෙලා අපි ක්‍රියාත්මක කරනවා කියන එක පැහැදිලිවම මතක් කරනවා. පාලිකට පස්සේ පක්ෂයක් විසින් පාර්ලිමේන්තුවේ අතිමහත් බහුතරය රැකගන්න වගේම දිනාගන්න හැකියාවක් ලැබුණා. ස්ථාවර රජයක් ඉදිරියේදී ගොඩනැගෙවි. ජනතාව අද තෝරාපත් කරගෙන තියෙන්නේ ඉතාමත් බුද්ධිමත් කණ්ඩායමක් හැටියට අපි දකින්න. ඒක නිසා අපි ඉදිරියට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්ම අපි ක්‍රියාත්මක කරනවා. මාස 5ක් 6ක් යන කාලය තුලදී මේ වගේ විශිෂ්ට ජයග්‍රහණයක් ගන්නට මට පුළුවන් වුණේ අත වශයෙන්ම මේ ජාතිකත්වයේ මත පදනම් වෙච්ච දේශප්‍රේමී ජනතාව මට මේ ඡන්දය ලබා දුන් නිසා. ජනතාවට අපි ඉල්ලීමක් කරනවා මේ වෙලාවේ අපි පෙළපාලිය අනේකවත් වෙන උත්සව පවත්වන එකවත් නෙවෙයි වැදගත් වෙන්නේ. සාමකාමීව අපි ඉදිරියට යමු කියන ඉල්ලීම තමයි රටේ ජනතාව ගිරු විශේෂයෙන් මේ දිස්ත්‍රික්කයේ ජනතාව ගිරු මම දිස්ත්‍රික්කේ නායකයා ඉදිරියට ඉල්ලීම කරනවා. විශේෂයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ හැටියට අපි මහනුවර දිස්ත්‍රික්කයේ වෙනුවෙන් මහනුවර නගර සංවර්ධන සැලැස්ම මහනුවර ගොඩනගන වැඩපිළිවෙල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. රත්නපුර මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙක් ලබාගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව වන ඡන්ද 102කට අධික ඡන්ද සංඛ්‍යාවක් ලබා දුන් සියලුම දෙනාට මාගේ හදපිරි ගෞරවය පුද කරනවා. ඔරිජිනල් පෝටුකාරයෝ පත් කරලා දෙන්න කියන එක තමයි ඉල්ලුවේ. ඉතින් මගේ අරමුණ ඉටු වෙලා තියෙනවා ලංකා ඉතිහාසයේ කණ්ඩායමක් හැටියට අපි තරඟ කරා. කණ්ඩායමේ 13 දෙනෙක්ව මට පත් කරගන්න පුළුවන් වුණා. ඉතින් මම ලැබපු ලොකු ජයග්‍රහණයක් ඒක. මේ රට ආපහු කිසි කෙනෙකුට නීති හදලා වෙනස් කරන්න බැරි විදියට කාගවත් අතකොළු බවට පත් වෙන්නේ නැතුව ජනතා කැමැත්තෙන් ආපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කැමැත්තෙන් තමයි අපි ව්‍යවස්ථාව වෙනස් කරන්නේ. නව ආකාරයෙන් මැතිවරණ ක්‍රමයක් සකස් කිරීම සඳහා අපි පාර්ලිමේන්තු තුල ක්‍රියාත්මක විය යුතුයි කියලා මට හිතෙනවා. ඒ තුලින් අපට ශේෂයෙන් අනවශ්‍ය මුදල් වැය කිරීමකින් තොරව මේ රට ව්‍යවස්ථාදායකය තුල ඒකට ඇතුල් වීම සඳහා ඇති අවස්ථා සැලසිය යුතුයි කියලා මම තරයේ විශ්වාස කරනවා. තාම කෙටි කාලයක් ගතවෙලා අපිට මන්ත්‍රීවරු 54ක් වගේ ප්‍රමාණයකට යන්න පුළුවන් වීම ගැන එකපැත්තකින් අපි සතුටු වෙනවා. ඒ නිසා අපි සූදානම් විපක්ෂයේ කාර්යභාරය ඉෂ්ට කරන්න මේ ආණ්ඩුව කරන හොඳ වැඩවලට සහයෝගය දෙලා ඒකාධිපති කටයුතු වල නිරත වෙනවා නම් පාර්ලිමේන්තුව තුලත් එන් පිටතත් ඒ හඬ නැගීම කරන්න අපි සූදානම්. இந்த வெற்றி உண்மைக்கு ஒரு சந்தோஷமான விஷயம் தான். ஏன்னா நீங்க பாத்தீங்கன்னா நாங்க ஆரம்பத்துல இருந்து நுவரிலே மாவட்டத்தை கைப்பற்றணும் தான் இருந்தோம். மறைந்த தலைவர் ஆரம்ப தொண்டமான இருக்கும் போது கூட நுவரிலே மாவட்டத்தை கைப்பற்றணும் தான் இருந்தோம். அவரை பாக்குறதுக்கு அவர் இல்லை. அது இந்த வெற்றி முழுமையா வர்த்தமான ஜனாதிபதிமா இதா பிரகாச கலே ஒபே யுத்துக்கம இட்டுக்கிறன்ன மம மகே யுத்துக்கம இட்டுக்கிறன்னு பவட்டை ජනාධිපතිතුමාට වතාවක් නොව දෙවතාවක්ම ජනතාව ඒ සඳහා වරම් ලබා දී තිබෙන බව අපට පැහැදිලිව පේනවා. එනිසා මේ වෙලාවේදී අපි රටේ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ යහපත් අනාගතයක් සඳහා එතුමාට ශක්තිය ලබා දී අපේ යුතුකම් ඉටු කරාසේ ඉදිරියටත් කටයුතු කිරීමයි. විපක්ෂයේ වශයෙන් අපි කරුණාවෙන් සිහිපත් කරන්නේ මේ රටේ ප්‍රබල විපක්ෂයකුත් අනිවාර්යයෙන්ම සිටිය යුතුයි. විපක්ෂයත් සමගි සම්පන්නව කටයුතු කරගෙන ඒ තමාගේ යුග මෙහෙවර ඉටු කිරීම තමයි ජනතාව බලාපොරොත්තු වන්නේ. මෙතෙක් අපේ ගරු ජනාධිපතිතුමන් ගෙන ගිය ක්‍රියාකාරකම් හොඳ නිසා තමයි එතුමාට මේ 3/2 ඉල්ලු බලය ඒ විදිහටම ලැබිලා තියෙනවා.
එනිසා ඒ කාර්ය මැනවින් ඉෂ්ට සිද්ධ කරන හැටියට ඒ වගේම විරුද්ධ පක්ෂයේ නායකකම අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමන්ට ලැබෙනවා. ඔබතුමාට දැන් සෑහෙන බලයක් ආවා. ඔබතුමා විරුද්ධ පක්ෂයේ නායකයා බවට පත් වෙනවා. ඔබතුමාගේ තියෙන දේ තමයි හොඳ දේට හොඳ ඡන්දේ පාවිච්චි කරන්න පාර්ලිමේන්තුවේ. නරක දේට නරක දෙයක් වුණොත් ඒකට සම්පූර්ණයෙන් විරුද්ධත්වය ප්‍රකාශ කරන්න. කොවිඩ් වසංගත තත්ත්වයක් තුළ ඉතාම සාර්ථක ආකාරයෙන් මැතිවරණයක් පැවැත්වීම හා විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීම පිළිබඳව ඇමරිකාව ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක් සුබපැතුම් එක් කර තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ලොව පුරා රාජ්‍ය නායකින් සුභාශිංසන එක් කර තිබෙනවා. අසල්වැසි ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දුරකථන ඇමතුමක් ලබා දෙමින් සුබපැතුම් එක් කර ඇති අතර ඉන්දු ලංකා සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් සහයෝගයෙන් යුතුව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි ප්‍රකාශ කර තිබෙන්නේ. මේ අතර මාලදිවයින් ජනාධිපතිවරයා සහ උපජනාධිපතිවරයාද මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුභාශිංසන එක් කර තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින්ද සුභාශිංසන එක් කර තිබෙනවා. COVID-19 වසංගතයෙන් එල්ල වූ අභියෝගත වියදී පවා සාමකාමී සහ ක්‍රමවත් අන්දමින් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ ශ්‍රී ලංකාවට සුබපතනු ලැබේ. නව පාර්ලිමේන්තුව රැස්වීමත් සමගින් සියලු දෙනාම ඇතුළත් කරගන්මින් ආර්ථිකයේ යථාතත්වයට ගෙන ඒමේ ක්‍රියාන්විතයක් ගොඩනැගීම, මානව හිමිකම් හා නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යාම සහ රටේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම සඳහා වන කැපවීම රජයේ විසින් අලුත් කරනු ඇතැයි යන්න අපගේ අපේක්ෂාවයි. රජය සහ නව පාර්ලිමේන්තුව සමගින් හවුල් වී කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වන්නමු යන්නයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. මේ අතර නේපාල අග්‍රාමාත්‍යවරයාද මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් එක් කර ඇති අතර නේපාලයේ සංචාරයක් සඳහාද මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කර තිබෙනවා. ජනතාව ලබා දුන් අතිවිශිෂ්ට ජයග්‍රහණය නිහතමානීව පිළිගනිමින් ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරීමට කැපවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජේල් පීරිස් මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබන 9 වනදා නවරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිත බවද මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශයට පත් වුණා. අපි මේක බාරගන්නේ බාරයක් හැටියට. ජනතාව අපිට පවරලා තිබෙනවා ඒ බලය යම්කිසි වැඩ කොටසක් සීමිත කාලයක් තුළ කිරීම සඳහා. ඒ කර්තව්‍යය අපි අපේක්ෂා කරන අන්දමටම කරනවා කියන පැහැදිලි ප්‍රතිඥාව දෙමින් උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළුව සම්පූර්ණ නීති පද්ධතිය අවශ්‍ය විදිහට ප්‍රතිසංස්කරණය කිරීමට නවීකරණය කිරීමට අවශ්‍ය ශක්තිය අඩුපාඩුවක් නැතිව ජනතාව විසින් නව රජයට දීලා ඒකෙන් ගම්යවන්නේ නැහැ. මේක හිතුවක්කාර විදියට හැසිරීමට බලාපොරොත්තු වන රජයක් කියලා. අන්තර්ජාතික ප්‍රජාවගෙන් බලපෑම් දෙන්න වෙන එක නැවතිනා නැහැ කියන කතාව පේන තියෙනවා. කොයි බලපෑම් තිබුණත් අපි ඒවට යට වෙන්නේ නැහැ. අපි විදේශීය රටවල් විදේශීය ආයතන එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සමීප වැඩ කරන්න සූදානම්. විශේෂ නැඹුරුතාවයක් කියලා නැහැ විශේෂ රටක් එක්ක. හැබැයි මේ රටට හොඳ දේ අපි කරනවා. මේ රටට වාසිදායක ගිවිසුමක් යම්කිසි රටකින් ලැබෙනවා නම් ඒක තමයි අපි පිළිගන්නේ. අපේ මිනුම් දන්නවන්නේ සෑම අවස්ථාවකදීම මේ රටේ සුබසිද්ධි. ඩබ් පක්ෂයක් ලෙස ඉදිරි පාර්ලිමේන්තුව තුළ බලය තහවුරු කර ගැනීමට සමගි ජනබලවේගයේ සූදානම් බව එම බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක අශෝක් අබේසිංහ මහතා පවසනවා. ඉති ලක්ෂයක ඡන්ද ප්‍රමාණයක් ඡන්දේ නොදී ඉඳලා තියෙනවා. ඒ ප්‍රමාණය නිසා තමයි අපිට මෙවැනි යම් කිසි පසුබෑමකට ඉලක්කය සිද්ධ වුණේ. අපි ඒක පසුබෑමක් විදිහට ගන්නෑ. ඇරණි එක්සත් ජාතික පක්ෂයේද මේවර ජාතික ලැස්තියේ මන්ත්‍රීවරයා පමණයි ඉමේලා තියෙන්නේ. ඒකෙන්ම තේරෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අවුරුදු 28 එක්සත් ජාතික පක්ෂයට කළ විනාශය. ඉතින් අපි කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙන්න අදහසක් නැහැ. එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ සජිත්ව රත්නවත් ලැබුණොත් අපි ඒ විදිහම සලකා බලනවා. එහෙම නැත්නම් අපි සමගි ජනමාධ්‍යයේ විදිහට ඉදිරියේදී සංවිධානය
කරලා මේ රජයේ විරුද්ධ රටට අහිතකර සියලුම දේවල්ට විරුද්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුව තුළ. රනිල් වික්‍රමසිංහ මහතාට කැමැති බව ප්‍රකාශ කළ දෙන්නේ ලංකාවෙම සාමාන්‍ය ලක්ෂ 3ක් පමණ. ඒ නිසා අපිට මේ 20 ලක්ෂය දිනා ගත්තොත් අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව ඊළඟ මැතිවරණයේදී ආණ්ඩු බලය පිටවන්න පුළුවන්. ඒක වෙනසත් මම හිතනවා නැවත එක්සත් ජාතික පක්ෂයට නම් ඔලුව උස්සන්න බැරි වෙයි. අපේ නව පක්ෂයක් විදිහට නව බලයකට විදිහට ඒ දිශාවට තමයි බලාපොරොත්තු මෙවර බහමැතිවරණයේදී ජාතික ජනබල වේගයට ජනතා මනාපය ලබා දුන් සියලු දෙනාට ස්තුතිය පුද කරන බව ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කෙසේ වෙතත් මෙවර බහමැතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රතිශතය පිළිබඳව තමන් සෑහීමට පත් වන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමි. විශේෂයෙන්ම මේ මැතිවරණයේ ජාතික ජනබල වේගයට 445,000කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලැබී තිබෙනවා. අපි මෙවැනි අසීරු තත්වයකදී අපි ගැන විශ්වාස තබමින් අපිට ඡන්ද ලබා දුන් හැම ඡන්දදායකෙක් පිළිබඳව අපේ ස්තුතිය අපි ප්‍රකාශ කරන පළමු. මේ ප්‍රතිඵල දෙස බැලුවොත් යම් පසුබෑම අපේ ප්‍රතිඵලවල දක්නට ලැබෙනවා. ඡන්ද ප්‍රමාණය අඩුවීම විශාල නොවුණත් මන්ත්‍රීවරු සංඛ්‍යාව 2015 අපි නියෝජනය කළා නම් 6 දිනක් අද ඒක 3 දෙනා දක්වා අඩු වී තිබේ. ඒ වගේම පසුගිය ජනාධිපතිවරණය හා සංසන්දනය කරනකොට යම් ඡන්ද ප්‍රමාණයක වැඩිවීමක් තිබෙනවා. නමුත් ඒ කිසිසේත්ම මහමැතිවරණයකදී අපි අපේක්ෂා කරන ලද ප්‍රතිඵලය නෙවෙයි. ඒ නිසා මේ ප්‍රතිඵලය අපිට සෑහීමකට පත්වේ හැකි ප්‍රතිඵලයක් නොවේ. නමුත් ජනතාව අප කෙරෙහි තබා තිබෙන විශ්වාසය, ඡන්දේදී තබා තිබෙන විශ්වාසය මෙය ලෙස අපි පිළිගන්නවා. කෙසේ වුවත් ආණ්ඩුව රටට ඉදිරිපත් කළ ප්‍රධාන තර්කය තමයි ඔවුන්ට එය ක්‍රියාත්මක කිරීම සඳහා වූ බලයක් නොමැති බව. එනිසා ඔවුන්ගේ ප්‍රධානම සටන් පාඨය බවට පත් වී තිබුණේ මෙම මැතිවරණයේදී 3/2 බලයක් ඕන පසුගිය ජනාධිපතිවරණ දෙන ලද එකඟතාවයන් පොරොන්දු ඉදිරියට ක්‍රියාත්මක කිරීම සඳහා මා හිතනවා ජනතාව ඒ ජනවරම මේ ආණ්ඩුවට ලබා දී තිබෙනවා. අපිත් හිතනවා 1978 ආණ්ඩු ව්‍යවස්ථාව යල් පැනු ව්‍යවස්ථාව ඒකට සංශෝධන 19ක් ඇති වී තිබෙනවා. ඒ 19 තුලම ඒ නිශ්චිත මොහොතයන්ගේ තිබෙන බල වමනාවන් ගැබ්බී තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී සඳහා යහපත් ප්‍රසන්න තිබුණා ප්‍රතිසංස්කරණ තිබුණා වගේම එනිසා අපි විශ්වාස කරන ආණ්ඩු ව්‍යවස්ථාවක් අවශ්‍යයි. ඒ ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කරන, මානව හිමිකම් ශක්තිමත් කරන, පුරවැසියන්ගේ නිදහස තව ශක්තිමත් කරන දිශාවට යන ව්‍යවස්ථාවක් කරේ සලකා බැලීමට අපි සූදානම්. එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය සහ ප්‍රතිව්‍යුහගත කර නව ජවයකින් ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව එම පක්ෂයේ මහලේකම් අඛිල විරාජකාරියව සම්මහතා පවසනවා. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම මහතා මේ බව ප්‍රකාශ කළා. මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ ලද පසුබෑම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අඛිල විරාජකාරියව සම්මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම මාධ්‍ය නිවේදනයෙන් උපුටා ගැනීම. පාර්ලිමේන්තු මැතිවරණයේ සාර්ථක අන්දමින් පැවැත්වීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂය සිය කෘතවේදීත්වය ජාතික මැතිවරණ කොමිසම වෙත පළ කර සිටි. සාධාරණ සහ සාමකාමී අයුරින් මෙම මැතිවරණයේ පැවැත්වීම තහවුරු කරන ලද්දේ අපගේ ආණ්ඩුව විසින් හඳුන්වා දුන් 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. මෙම අසීරු අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය සමග තවදුරටත් රැඳී සිටි සියලු ආදරණීය එක්සත් ජාතික පාක්ෂිකයින්ට එක්සත් ජාතික පක්ෂයේ ගෞරවනීය කෘතවේදීත්වය පළ කරමු. මෙම මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතිවිශාල ජනවරමක් ලබා ඇති අතර එක්සත් ජාතික පක්ෂය සිය පාලන කාලය තුළ රටටත් ජනතාවටත් දිගුකාලීන වශයෙන් බලපවත්නා බොහෝ දේ ඉටු කළද විශාල පරාජයක් ලබා ඇත. පක්ෂයක් ලෙස අපි අභ්‍යන්තරින් මෙන්ම බාහිරින් පැමිණි අභියෝගවලට මුහුණ දුන්නෙමු. අපි අපගේ මෙන්ම අන් අයගේ අසාර්ථක වීමවල මෙන්ම අඩුපාඩුවලද වගකීම් බාරගන්නෙමු. මෙම මැතිවරණයේදී ප්‍රතිපත්ති මත පදනම් වූ දේශපාලන පක්ෂ අභිභවා යන්නට දේශපාලන ව්‍යාපාර සමත්ව ඇත. මේ නිසා ඉදිරියේදී රටේ අවුල් සහගත දේශපාලන තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබේ. මැතිවරණයේ ප්‍රතිඵල සාමකාමීව බාරගන්නා ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිමු. මින් පෙර අවස්ථාවලදීද කළ පරිදි එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය හා ප්‍රතිව්‍යුහගත කර නවජවයකින් හා ශක්තියකින් ඉදිරියට යන්නට කටයුතු කරන්නෙමු. උපුටා ගැනීම අවසන්. මේ අතර එක්සත් ජාතික පක්ෂය ලද පසුබෑමත් සමග තිරණාත්මක සාකච්ඡාවක් සඳහා එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයට අද රැස් වුණා. මහමැතිවරණයේ ප්‍රතිඵල මත පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇති බවයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ. මැතිවරණ ප්‍රතිඵල වලින් පස්සේ ඊළඟ පියවර ගන්න කොහොමද කියන ගැන තමයි සාකච්ඡා කරේ. එතකොට ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා සෞන්දර්ය නැවත රැස් වෙලා ඒ පිළිබඳ ගන්න තීන්දුව තීරණ ගන්න.
නෑ නායකත්ව වෙනස් කිරීම පිළිබඳ තීරණ මේ අපේ සාකච්ඡාවල ගන්න පුළුවන් තත්ත්වයක් නෑනේ. ජාතික ලේසු මන්ත්‍රී ධුරය සම්බන්ධ තීරණයක් ගන්නවද? ඒකත් සමුදෙන් පස්සේ තීරණය කරන්න තීරණය කරනවා. අද මොකද්ද මූලිකම කතා වුණේ ඔබතුමාලා? පක්ෂයේ ප්‍රතිවිව ගත කළා වැඩ කටයුතු කොහොමද ඉදිරියට ගෙනියන්නේ කියලා ඉස්සරහට අරන් යන්නේ කියලා. දැන් මේ 100ට බිඳුවට වැටිච්ච පක්ෂය බොඩ ගන්න කොහොමද? පරාජය කියන්නේ ජයග්‍රහණේ මාවතක් කියන නිසා ඒක එච්චර කලබල වෙන්න ඕනේ නෑ. ජනාධිපතිතුමාටම ආණ්ඩුව තියෙන්න ඕනේ කියන එක ජනතාව තීරණය කළා තියෙනවා. දැන් ඔබතුමාලා මේ 100ට බිඳුවට වැටිච්ච පක්ෂය කමක් නෙයිද අපි බිඳුවේ ඉඳන් අපි පක්ෂි ගොඩ ගන්නවා. ගොඩ අරගෙන ඉදිරියට ගෙනියනවා. ඒ කියන්නේ ගොඩ ගන්නේ කාත් එක්කද? රනිල් වික්‍රමසිංහ මහතා එක්කද නැගිටිනවද? බල තීරණය කර. අලුත් පාර්ලිමේන්තුවට නවක මුහුණු රැසක් ගෙනෙන්නට ඡන්දදායකින් කටයුතු කරද්දී හිටපු මැති අමතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25කට අධික පිරිසකට සිය මන්ත්‍රී ධූර අහිමි වුණා. මෙවර මහමැතිවරණය සාර්ථකව අවසන් වීමත් සමග එහි සුවිශේෂීතා රැසක් දැකගත හැකි. ඒ දේශපාලනයේ පළපුරුදු හා ප්‍රබල දේශපාලඥයින්ට සිය මන්ත්‍රී ධූරය හා ආසනය අහිමි වීමත් සමගයි. එක්සත් ජාතික පක්ෂයේ බල කඳවුරවන කොළඹ දිස්ත්‍රික්කයේ කිසිදු ආසනයක් දිනා ගැනීමට එම පක්ෂයට නොහැකි වීමද මෙවර මහමැතිවරණයේ සුවිශේෂිතම සිද්ධිය. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, උපනායක රවි කරුණානායක මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේද තරක වැදුනේ කොළඹ දිස්ත්‍රික්කයේ. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට 42 වසරක සිය දේශපාලන ඉතිහාසයේ පළමු වරට මෙවර මහමැතිවරණයෙන් පාර්ලිමේන්තු අසුන අහිමි වුණා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලින් වූ අකිල විරාජ් කාර්යවසම්, අර්ජුන රණතුංග, රුවන් විජේවර්ධන, වජිර අබේවර්ධන, නවීන් දිසානායක, සුසන්ත පුංචිනිලමේ, පාලිත දෙවරපිරුම, පියසේන ගමගී හා චතුරසේන රත්නහටද මෙවර මහමැතිවරණයෙන් සිය මන්ත්‍රී ධූරය අහිමි වුණා. එසේම සමගි ජන බලවේගයෙන් තරඟ වැදි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර, කරුණාරත්න පරණවිතාන, විජේපාල හෙට්ටිආරච්චි, බඳුරාල් බණ්ඩාරිකොට, සුජීව සේනසිංහ හා අජිත් පී පෙරේරා හටද සිය මන්ත්‍රී ධූරය අහිමි වුණා. විජිත් විජේමුනි සොයිසා, සුනිල් හඳුන්නෙත්ති, නිරෝෂන් ප්‍රේමරත්න, ලක්ෂ්මන් යාපා, අබේවර්ධන, නලින්ද ජයතිස්ස හා ඒ.එච්.එම්. පෞසියාටද සිය මන්ත්‍රී ධූරය අහිමි වූයේ ප්‍රබල පරාජයකට උරුමකම් කියමින්. මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණය සඳහා ඉදිරිපත්ව පරාජයට පත් වූ පිරිස් ජාතික ලැයිස්තුවෙන් ජලිත් පාර්ලිමේන්තුවට පත් කිරීමෙන් වළකින ලෙස මැතිවරණ නිරීක්ෂණ සංවිධානය ඉල්ලා සිටිනවා. සාර්ථක මැතිවරණයක් පවත්වන්නට හැකිවීම ආසියානු කලාපයේට ශ්‍රී ලංකාව ආදර්ශයක් සපයලා තිබෙනවා. මෙවැනි පාර්ලිමේන්තුවට පත්වීම සඳහා සුසුකම් ලැබපු සියලුම මහජනියෝ තෙන් සුබපතන ගමන් අපි ඉල්ලා සිටිනවා. ඔබේ ජයග්‍රහණය සාමකාමීව භුක්ති විඳින අනෙකුත් පාර්ශවයන්ට ශාරීරික හෝ මානසික පීඩාවක් ඇති නොවන ආකාරයට කටයුතු කරන හැටියට. ඒ වගේම අපි විශ්වාස කරනවා සියලුම දේශපාලන පක්ෂ මේ ජාතික ලැයිස්තුව හරහා පරාජිත අපේක්ෂකයින් ලැයිස්තුවට ඇතුළත් කිරීමෙන් වලකී කියලා. ඒ විශේෂඥතාවය ලබා දෙන්නට පුළුවන් පිරිස් පාර්ලිමේන්තුව සඳහා පත් කරන්නට ඒ කණ්ඩායම් ක්‍රියා කරයි කියලා, පක්ෂ නායකත්වයන් ක්‍රියා කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. පාර්ලිමේන්තුවේ මෙවර තරඟයට ඉදිරිපත්ව පරාජයට පත් වුණත් අප දකිනවා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සිටිනවා ජනතාව වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරන ලද යහපත් ප්‍රවේශයකින් යුත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සිටිනවා. නමුත් අප තරයේ විරුද්ධ භාවය ප්‍රකාශ කරනු ලබනවා යම් හේකින් ජාතික ලැයිස්තුව ඔස්සේ දේශපාලන පක්ෂ නායකයන්ගේ ඥාතිවරුන්, හිතවතුන්, මිත්‍රයන් කරලියට ගේමට උත්සාහ කරන්නේ නම් දීර්ඝකාලීනව මැතිවරණ රාශියක් පරාජයට පත්වමින් තමන්ගේ දේශපාලන පක්ෂය තුල පවා ජනප්‍රසාදයේ බිඳුවට වැටුණු දේශපාලන පක්ෂ නායකයන්, මන්ත්‍රීවරුන් යම් ආකාරයකින් ජාතික ලැයිස්තුව ඔස්සේ යලිත් පාර්ලිමේන්තුවට ඒමට කැසකවන්නේ නම් අපි ඊට විරුද්ධ භාවය ප්‍රකාශ කරනවා. ජාතික ලැයිස්තුව යනු පරාජයට පත් කරන ලද, පරාජයට පත් වූ, කිසිදු හැකියාවක් නොමැති හුදු පාර්ලිමේන්තුව නියෝජනය සඳහාම පමණක් වරප්‍රසාද ලබා දෙන අගුපිලක් නොවේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.